සුදන්ත එක්ස්පර්ට් කයා නිරෝගී මුවකට විශේෂඥ රැකවරණය. අපිට පේනවා අපේක්ෂක වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ තිබෙනවා. අදවසේ ආකර්ෂණීය සිරස්සලයක් වාර්තා කළ තිබෙනවා ඩේලි එෆ්ටී පුවත්පතේ සිරස්සලේ. ඒ ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කොහොමද කියන එක තමයි අද සෑම පුවත්පතකම වාර්තා කළ තිබෙන්නේ. ඉතින් මෙහිදී ගත්තයන් පස්සේ අද ඉහලින්ම මෙවර වත්කම් බරකම් ප්‍රකාශ ලබා දීලා තියෙන අයගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ දිලිප් ජයවීර මහතා කියලත් පුවත්පත් වාර්තාවක දක්වා තිබෙනවා. මේ ඔබ දකින්නේ ඒ සම්බන්ධයෙන් වාර්තාව. ඉතින් ඒ අනුව මේ වාර්තාව විදිහට පුවත්පත වාර්තා කරන විදිහට දක්වා තිබෙන්නේ දිලිප් ජයවීර මහතාගේ මාසික දීමනා ලෙස රුපියල් 1,65,00,000 ලෙස සඳහන් කළ තිබෙනවා. ඒ වගේම භාවිතා කරන වාහනය සම්බන්ධයෙන් මෙහිදී සඳහන් කළ නැහැ. හැබැයි ඒ ඇරෙන්නට ඔහු විසින් ඔහුට තියෙන හිමිකමක් එහෙම නැත්නම් ඔහුට තියෙන තවත් හිමිකම් කියන විදිහට වත්කම් එළිදරව්වක් කරලා තිබෙනවා. ඉතින් ඒකත් එක්ක තමන් මේ අවස්ථාවේදී නිවසකට හිමිකම් කියන බවක් දක්වා තිබෙනවා. ඒ අනුව තමයි වන් ගෝල් ෆේස් හි තිබෙන නිවසක් සම්බන්ධයෙනුත් ඒ අනුව තමන්ගේ දේපල විදිහ තියෙන අනෙකුත් දේවලු තමන්ගේ බිරිඳ සමග තියෙන දේවල් සම්බන්ධයෙන් තමයි මෙහිදී වාර්තා කරලා තිබෙන්නේ වත්කම් ලෙස. ඉතින් අනෙකුත් සියලු අපේක්ෂකයන් ඉන්නේ ඊට ගොඩක් පල්ලෙහැන් කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ව්‍යාපාරික සාර්ථකත්වයක් ලබාගත් පුද්ගලෙක් බොරු කියලා නැහැ. තමන්ට තියෙන දේපල ටික මොනවද කියන එක පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් අල්ලස් කොමසේ මේක තමයි විය යුතු දේ. මෙතනින් එහාට ගත්තයන් පස්සේ අපේක්ෂකයෝ විදිහට අද දවසේ අනිකුත් අයගෙත් මුදල් සම්බන්ධයෙන් සඳහන් කරලා තිබෙනවා. ඒ මුදල් අතර ගත්තොත් අද දිවයිනත් සහපුවත්පත් දෙකක් වාර්තා කරන කාරණේ ඔබට වැදගත් වේවි. අපේක්ෂක වත්කම් එළියට ඇවිල්ලා තිබෙනවා. රනිල්ගේ වැටුප රුපියල් 97,500යි. සජිත් විදිහට වාර්තා කළා තියෙනවා 295,681 දීමනා ලැබෙනවා කියලා. අනුරට වාර්තා කළා තියෙනවා 202,517 එකතුවක් තිබෙනවා කියලා. නාමල්ට 454,285 ලබා දීලා තියෙනවා. වැටුප් දීමනා වලට අමතරව විජේදාසට 113 ආදායමක් තියෙනවා කියලා කියනවා. රොෂාන් රණසිංහට 130 විදේශ වැටුපක් ලැබෙනවා කියලා තමයි ප්‍රසිද්ධියට පත් කළා තිබෙන්නේ. දූෂණ විරෝධී පනතේ අංක 88 එක උපවගන්තිය 90 අදාළ ප්‍රකාශ හෙළි නොකළ යුතුයි කියලා දක්වලා තිබෙනවා. ඒ හැරෙන්න අනිත් සියලු දේවල් මේවා කියලා තියෙනවා. ඒ අනුව එක එක්කෙනාගේ වැටුප විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප ලෙස රුපියල් 97,500ක් පරිහරණය කරන ලද වාහන ලෙස බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක් සඳහන් කළ තිබෙනවා. ඒ එතුමගේ වැටුප කියලා විතරයි සඳහන් කරන්නේ. එතුම ජනාධිපති එතුමට ඊට අමතරව මේ වගේ ගණන් හැදෙන්නේ නැහැ. මේ තමන් කොච්චර හෙලිකොප්ටර් යනවද, තමන් කොච්චර ජනාධිපති බලතල පාවිච්චි කරනවද, වාහන ටික තියෙනවද, ඒ කතාව නැහැ. මේ ජනාධිපතිවරයාගේ පඩිය කියන කතාව සහ වත්කම් බැරකම් ප්‍රකාශ කියන ටික තමයි මෙතන තියෙන්නේ. ඒතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දීමනා විදිහට රුපියල් 295,681,714ක් සඳහන් කළ තියෙනවා. පරිහරණය කරන වාහන ලෙස ඩබල් කැබ් රථ දෙකක්, ප්‍රාඩෝ ජීප් ප්‍රත්‍යක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් ක්‍රූෂර් ජීප් ප්‍රත්‍යක් සඳහන් කළ තිබෙනවා. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික වැටුප සහ දීමනාවල එකතුව විදිහට තමයි 202,517ක් සඳහන් කළ තියෙන්නේ. භාවිතා කරන වාහනය ලෙස ටොයෝටා හයිලැක්ස් ඩබල් කැබ් රථය තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේක එක්කෙනා මඩ ගහනව වෙන වෙන වාහනවල ගියා කියලා. ඒ එතුමගේ හිතවතෙකුගේ වාහනයක ගියාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. කොහොම නමුත් පුවත්පත කියන විදිහට මේ දක්වලා තියෙන්නේ එතුමට තියෙන ටොයෝටා හයිලැක්ස් ඩබල් කැබ් එකක් කියලා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ වැටුප සහ දීමනා ලෙස රුපියල් 454,682 මුදලක් සඳහන් කළ තිබෙනවා. පරිහරණය කරන මෝටර් රථ සහ ටොයෝටා ලෑන්ඩ් ක්‍රූෂර් රථය ඔහු දක්වනවා. ඒ වගේම හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් 280,000ක් දක්වනවා. ඒ වගේම ලෝටස් හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 13,45,000ක් කියලා සඳහන් කරනවා. ඔහු ටොයෝටා V8 එකක් පදිනවා කියලායි වාර්තා කරන්නේ. මම මේකේ වැඩි ඉඩක් ගන්නෙ මොකද හැමදේනම තියෙන වත්කම් ටික ප්‍රකාශිතපත් කිරීම වැදගත් වෙනවනේ. එතකොට ගොඩ දෙනෙක් මේක කැමතියි දැනගන්නේ. ඒ හින්දා ජනක රත්නායක මහත්මයාගේ වැටුප විදිහට රුපියල් 250,000ක් භාවිතා කරන වාහනය Ford G ප්‍රත්‍යක් සහ Benz මෝටර රථයක් කියනවා. සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු වැටුප ලෙස රුපියල් 54,285ක් සහ දීමනා ලෙස රුපියල් 263,500ක් සඳහන් කරනවා. පරිහරණය කරන වාහන ලෙස ටොයෝටා ලෑන්ඩ් ක්‍රූෂර් එක දක්වනවා. ඊට පස්සේ මාත්‍ය රොෂාන් රණසිංහගේ වැටුප විදිහට රුපියල් 60,000ක දීමනාසා රුපියල් ලක්ෂ රුපියල් 340,000ක් ව්‍යාපාරික වැටුප විදිහට රුපියල් 105,000ක් ඒ වගේම ජපානයේ විදේශ වැටුප ලෙස රුපියල් 130,000ක් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ටොයෝටා මස්ටැන්ග් සමාන මස්ටැන්ග් වර්ගයේ මෝටර රථයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක තමයි අද දවසේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොගෙම දීමනා අනිකුත් එකතු විදිහට දක්වලා තිබෙනවා. ඉතින් මේ ලයිස්තුවේ ඉහළින්ම දිලිප් ජයවීර මහත්මයාගේ වැටුප දක්වලා තිබෙනවා. ඒක එකතුව දක්වලා තිබෙනවා. මාසික දීමනා ලෙස රුපියල් 1,65,00,000ක මුදලක් දක්වලා තිබෙනවා. ඉතින් අද දවසේ පුවත්පත් ඒ විදිහට වාර්තා කරන්නේ එයාගේ වැටුප. මං හිතන්නේ ඉතින් හොඳයි. ඉතින් සල්ලි තියෙන කට්ටිය ආවම අපි හිතමුකෝ මේක හොරගම් කරන්න ඕනේ නැහැ නේ අඩු ගානේ.
සල්ලි තියෙනවනේ තව හම්බ කරන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.